සෝබර පතාතාවෙන් අපි හැමදාමත් ඔබේ ජීවිතයට සෝබරතාවක් ලබා දෙන දේවල් පිළිබඳව කතා බහ කරන්නේ. අන්න ඒ නිසාම සෝබරව ඉන්න කැමති ඔබ වෙනුවෙන් නිෂ්පාදන දෙකක් පිළිබඳව කතා බහ කරන්න තමයි අපි මේ වෙලාව වෙන් කරගත්තේ. ඒ ෆැඩ්නා සිනමන්ටී එක පිළිබඳවත් ෆැඩ්නා ඩයබටී එක පිළිබඳවත් විශේෂයෙන්ම ඔබේ සෝබරතාවයට ෆැඩ්නා මේ නිෂ්පාදන කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණාව පිළිබඳ තමයි කතා බහ කරන්නේ. ඒත් එක්කම අදවස අපේ හිතුවා එතනින් යහර තවත් විශේෂ දෙයක් කතා බහ කළ යුතුයි කියලා. ඔබේ ජීවිතයේ ඔබ සෞඛ්‍ය ගැන හිතනකොට මුඛ සෞඛ්‍යෙම නැත්තම් මුඛ නැවුම තබා ගැනීම කොයිතරම් දුරට සාමාන්‍ය ජීවිතයේදී කාන්තා පිරිමි පාර්ශ්වයෙන් තොරව ඔබට වැදගත් වෙනවාද කියන කාරණාවත් අපි මේ ෆැට්න කතා බහේදී කතා බහ කරන්න සූදානම්. ඒ කතා බහට අපි ආරාධනා කරා ප්‍රවීණ රංගන ශිල්පී කලාශූරී සරිච්චන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයාව. අයබෝන් ඔබට. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නයෝමි දිසානායක වෛද්‍යතුමියත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයබෝන් ඔබට. අයබෝන්. එදෙසේ මහත්මයා අද කතා බහ ආරම්භ කරනකොට ඔබ මුලින්ම සඳහන් කර අපිත් එක්ක කතා බහක් මේ කතා බහ මම හිතන්නේ බොහෝ දෙනෙක්ට විශේෂයෙන්ම අපේ නරඹන අයට ජීවිතේට වැදගත් වෙන කතා බහක්. ඒ නිසා මම කැමතියි මේ කතා බහ ආරම්භයේදී ඔබ ඒ අත්දැකීම මේ කතා බහත් එක්ක මේ වැඩසටහන ආරම්භ කරන්න. ඔව්. අද මම රංගන ශිල්පී කලාකරුවෙක් හැටියට පමණක් නෙවෙයි දේශකෙක් හැටියට ඒ වගේම උපදේශකෙක් හැටියටත් විවිධ පළාත්වල විවිධ ආයතනවල කටයුතු කරනවා. මට මෙතරම වාගේ විවිධ ගති පැවතුම් තියෙන විවිධ චරිත මුණ ගැහෙනවා. ඉතින් මම දන්න ගෑනු ළමෙක් හිටියා, තරුණ ගෑනු ළමෙක්, විවාහ වීමට සුදුසු වයස ගම්පහ පළාතේ කෙනෙක්. මේ තරුණ ළමයා තිබුණා මේ එයා කිසිම කෙනෙක් එක්ක යාළු වෙන්න කැමති නෑ. විවාහයක් වෙන්න ඉස්සෙල්ලා කෙනෙක් එක්ක හදකමක් ඇති වෙන්න එපා. ඒ කවුරු හරි යෝජනාවක් කරත් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් දැන් මෙයාට විශාල ගැටලුවක් තියෙනවා. මෙයා සමාජයේ ඉස්සරහට ඇවිල්ලා මිනිස්සුන් අතර උරෙන් උර ගැටි සෝදව මේ කටයුතු කරන්නේ නැහැ. දැන් මෙයාට තිබිච්ච ගැටලුව තමයි මුඛ දුර්ගන්ධයක්. දැන් ප්‍රසන්න වාතාවරණයක්, ප්‍රසන්න පරිසරයක්, ප්‍රසන්න පෙනුමක් වගේම සුවඳ පැත්තත් ඒ විදිහට ප්‍රසන්න වෙන්න ඕන. කිසියම් කෙනෙකුගේ මුඛයෙන් හෝ ශරීරයෙන් හෝ දුර්ගන්ධයක් ලැබෙනවා නම් ළඟ ඉන්න කෙනාට ඒක ටිකක් අමහිරි මේ තත්ත්වයක් පැහැදිලි. මෙන්න මේ නිසා මෙයා සමාජයෙන් කොන් වෙන, එයා විහිම්ම මුළු ගැන්වීමක් සිද්ධ වෙනවා. ආත්ම විශ්වාසයක් නැහැ, ආත්ම ධෛර්යයක් මෙයාට නැහැ අර සිද්ධිය නිසා. ඉතින් මේ ගැරළ මෙයාට විතරක් නෙමෙයි, මේ ගැටලුව තියෙන ගොඩක් අය මේ ඇය විශේෂයෙන්ම මේ ඉන්නවා. දැන් ආදරවන්තයෙක්, පෙම්වතුන් යුවලක්, එහෙම නැත්තම් අඹුසැමි යන අතරත් මේ ශෝධතාවයක් ඇති වෙන්නේ මිනිසුමක් කරද. ඉතින් මෙන්න මේකෙන් මේ ගැටලුවෙන් කෙනෙකුට නිදහස් වෙන්න උවමනාවක් තියෙනවා නම් හොඳ දෙයක් තමයි ෆැඩ්නා සිනමන් ටී. මොකද සිනමන් ටී ගුණ පමණක් නෙමෙයි, ඒකේ රසයකුත් තියෙනවා, අනිත් එක සුවඳකුත් තියෙනවා. දැන් මම ෆැඩ්නා ටී භාවිත කරන කෙනෙක් මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ ඉස්සෙල්ලා. එතකොට අර හොඳ වාතාවරණයක් ඇති වෙනවා මේ තුලින්. අනිත් එක දැන් කුරුඳු, මම හිතන්නේ අපේ වෛද්‍යාචාර්යතුමිය කුරුඳු වල තියෙන ඒ ඖෂධීය ගුණ කියයි. කොහොමත් කටට, දතට, හැම එකකටම හොඳයි. ඉතින් පෙළක් කළාට අපේ උෂ්ණය බඩෙන් එනවා, ඇතුලෙන් එනවා, කටෙන් එනවා. ඉතින් මේ නිසා මේ දැන් අත්ත වශයෙන්ම ෆැඩ්නා සිනමන් ටී ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. ඒ ප්‍රසන්න වාතාවරණයක් හදාගන්න පුළුවන්. අනිත් එක මේකේ තියෙන විශේෂය තමයි සීනි භාවිතා කරන්න නැතුව. දැන් දියබඩි රෝගීන්ට සීනි අගුණනේ, සීනි භාවිතා කරන්න අර්ථ කොච්චර බිව්වත් ඒකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම අර චරිතෙත් එක්ක මේකේ තියෙන ගුණ තමයි මේ ප්‍රකාශ කරේ. ඔව්, වෛද්‍යතුමනි, එදෙසේ මහත්මයා සඳහන් කරපු විදිහට දැන් මේ මුඛ සෞඛ්‍ය හරියාකාර පවත්වා ගන්න, මුඛ නැවුම තබා ගන්න ෆැඩ්නා සිනමන්ටි එක කොයි විදිහටද උපකාරී වෙන්නේ කියන කාරණා මම කැමති ඔබතුමගේ වෛද්‍ය විද්‍යානුකූලව දැනගන්න. ඔව් ආලෝක, දැන් මෙතුමා කිව්වා වගේ කිසිම කෙනෙක් කැමති නැහැ මුඛෙන් දුර්ගන්ධයක් පිට වෙනවා නම් කෙනෙක් ආශ්‍රය කරන්නවත් ළඟ ඉන්නවත්. ඒ කියන්නේ හරිම අප්‍රසන්න වටපිටාවක්නේ. මෙන්න මේක ඇතිවීමට හේතු කීපයක් තියෙනවා. විශේෂයෙන් මුඛය ආශ්‍රිත ඇතිවන බැක්ටීරියා ආසාදන, එක්ක ආහාර ජීර්ණමාර්ග පද්ධතිය ඇතුළත ඕනෑම ආසනික තත්ත්වයක් මේකට හේතු වෙන්න පුළුවන්. ඉතින් අපි මොන තත්ත්වේ වුණත් අපි බලන්න ඕනේ ප්‍රසන්න වටපිටාවක් පවත්වාගෙන යන්න නම් කොහොමද මුඛය නැවුම තියාගන්නේ කියලා. මෙන්න මේ සඳහා සිනමන් ටී හොඳයි කියලා කියන්නේ මේ කුරුඳු වල තියෙනවා විශේෂ සුගන්ධශීලී වාෂ්පශීලී තෙල් වර්ගයක්.
මේකට අපි කියනවා සිනමැල්ඩිහයිඩ් කියලා හඳුන්වන්නේ. මේ කුරුඳු පොත්තේ තමයි මේ තෙල අඩංගු වෙන්නේ. මේක මේ අද ඊයක ඉඳන් නෙමෙයි මම ලිපියක දැක්කා මේ බයිබලයේ සඳහන් වෙනවා කියලා. මේක පෙම්වන්තයින්ගේ පළමිනි රාත්‍රියේදී ඉටිමන්දම් පත්තු කරන්න අරන් තියෙන මේ කුරුඳු තෙල්. ඒකෙන් ලැබෙන සුවඳ මගින් විශේෂයෙන්ම අර කෙනෙක්ගේ ස්නායු පද්ධතිය උත්තේජනය කළා. කියන්නේ ප්‍රසන්න වටපිටාවක් හදාගන්න උපකාරී වෙනවා. ඒ වගේම තමයි මේකෙන් නිකුත් වෙන සුවඳ මගින් දුර්ගන්ධය නැසීමේ ඉතාමත් ප්‍රබල හැකියාවක් තියෙනවා. ඒ වගේ තමයි මේකේ තියෙනවා ලොක මේ සිනමැඩිහයිඩ් වලට අමතරව තව කැටචීන්, එපිකැටචීන්, යුගනෝල් කියලා තවත් රසායනික ද්‍රව්‍ය. මේවට තියෙනවා කියන්නේ මේ සිනමන් වල තියෙන ඇක්ෂන් වලින් එකක් තමයි ඇන්ටි බැක්ටීරියල් ඇක්ෂන් කියන එක. ඒ කියන්නේ බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක්. අපි හිතමු මොකක් හරි බැක්ටීරියා ආසාදයන් නිසා මුඛ දුර්ගන්ධ එනවා කියලා. ඒ වගේ අවස්ථාවක මේ සිනමන් ටික පානේ මගින් බැක්ටීරියාවන් විනාශ කරලා එමගිනුත් මුඛ සුවඳවත් තබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එතක වයිටමින් අපි සඳහන් කරත් ෆැට්නා සිනමන් ටී දිනපතා භාවිතයේ කාන්තා පාර්ශ්වයට ලැබෙන වාසි මොනවාගේද? ඒකන ටිකක් දීර්ඝව විස්තර කරන්න ඕනේ මාත්‍රකාවක්. අපි ගිය සතියේ මේ පිළිබඳව ටිකක් කතා කරා. කාන්තාවන්ට ඇතිවෙන වාසි ගැන සඳහන් කරනවා නම් කාන්තාවෝ අපි හැමෝම වයසට යනවා. වයසට යද්දී තමයි ප්‍රශ්න ගොඩක් එන්නේ. වයසට යද්දී කාන්තාවන් හැම කෙනාටම ඇතිවෙන ප්‍රශ්නයක් තමයි පෝස්ට් මෙනොපොසල් සින්ඩ්‍රම් කියන තත්ත්වය. මේක අපි දන්නවා, ඒ කියන්නේ පසු ආර්ථවීය සහ ලක්ෂණ. මේක රෝගයක් නෙමෙයි, හැම කෙනාටම උද්ගත වෙන අවස්ථාවක්. ආර්ථවය නැවතීමත් සමගම කාන්තාවන්ගේ ඇඟේ හෝමෝනවල වෙනස් වීමක්. ඒ කියන්නේ අපි අවුරුදු මල්වරේ පටන් ගත්ත පස්සේ අවුරුදු 18 ඉඳන් අවුරුදු 45 දක්වා වෙන ක්‍රියාවන් නෙමෙයි අපේ ශරීරේ වෙන්නේ. ඊට පස්සේ තමයි දරුණු තත්ත්වයක් පත් වෙන්නේ. මේක රෝගයක් නෙවෙයි කියලා මං කිව්වා. ඒ ඉඳ ලක්ෂණ ගොඩක් සින්ඩ්‍රම් එකනේ. ඉතින් එතකොට තමයි මේගොල්ලන්ට එන්නේ ඔන්න හන්දිපත් අමාරුව. අපි කියනවා නම් ආතරයිටිස්, රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වය. ඊට පස්සේ හරියට කේන්ති යනවා. තරහ පාලනය කරගන්න බැහැ. මොකද අපහසු වෙන්න ඉන්නේ. හෝමෝන හරි විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ තමයි දැන්ට බහුලවම කතා කරන තත්ත්වයක් තමයි ඔස්ටියෝපොරොසිස්. ඔස්ටියෝපොරොසිස් කියන එක මං හිතන්නේ ගොඩක් කතා කරනවා. ඒක මම සරලව කියනවා නම් ගොඩක් හැඳින්වීමක් කරන්නේ. ඔස්ටියෝපොරොසිස් කියලා කියන්නේ අස්ථිවල ඝනත්වය අඩුවීමක්. එම නිසා අස්ථි බිඳ යාමට ලක්වීම. ඉතින් මෙන්න මේ සිනමන් ටී පානය තුළින් මේ කුරුඳු වල තියෙනවා තව අයන වර්ග, මැංගනීස්. විශේෂයෙන්ම අයන් තියෙනවා, මැංගනීසුත් තියෙනවා. ඉතින් මේ මැංගනීස් කියන එක උපකාරී වෙනවා අස්ථිවල ඝනත්වය වැඩි කිරීමට. අපි දන්නවා අපේ ඇඟේ තියෙන හැම සෛලයක්ම උපදිනා වගේම ජීවිත කාලයක් තියෙනවා. ඒක මැරිලා යනවා. නියුරෝන සෛල විතරයි එහෙම නොවෙන්නේ, අනිත් හැම සෛලයක්ම. ඉතින් මේ අස්ථි සෛලත් වර්ධනය වෙනවා වගේම මැරිලා යනවා. ඉතින් මේ මැරෙන සෛල අපිට ආයේ නැවත ගන්න බෑනේ. නමුත් අපිට පුළුවන් අලුතෙන් සෛල හදලා දෙන්න. ඉතින් මේ මැංගනීස් වලින් අස්ථි වර්ධනය කිරීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. ඉතින් මේ සිනමන් කුරුඳු කියන දේ අපේ ශරීරයට එක් කර ගැනීම තුලින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. තව මං හිතන්නේ මට වෙලා තියෙනවා නම් ආතරයිටිස් සම්බන්ධෙනුත් කතා කරන්න පුළුවන්. ආතරයිටිස් කියන එක ප්‍රදාහික තත්ත්වයක්. ඒ කියන්නේ ඉන්ෆ්ලමේටරි තත්ත්වයක්. මේක ඇති වෙන්නේ වයස්ගත වීමත් සමගම අපේ ශරීරයේ සන්ධි ආශ්‍රිතව ඇතිවන ආසාදිත තත්ත්වයක්. ඉතින් මේකෙන් හරියට පීඩා විඳිනවා. ඒ ඉදිමිලා රතු වෙලා ඇවිද ගන්න බෑ හරියට. ඒකත් පෝස්ට් මෙනොපෝසල් ආතරයිටිස් තත්ත්වෙකුත් තියෙනවා මං කියපු පසු ආර්ථවීය තත්ත්වය. ඉතින් මේ කුරුඳු වල තියෙන යුග්‍රනෝල් හා කැටචීන් ඒ වගේ රසායනික ද්‍රව්‍ය මගින් ඇන්ටි ඉන්ෆ්ලමේටරි, ඒ කියන්නේ ආසාදනය වළක්වා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් කුරුඳු තේ භාවිතය තුළින් මේ ආසාදිත තත්ත්වය වළක්වා ගන්න පුළුවන් නම් කාන්තාවන්ට අවුරුදු 45 50 පෙන්නට පස්සේ ප්‍රතිලාභ අත් වෙනවා කියන එක හන් දෙයක් නැහැ නේද? අනේ නිසා තමයි ෆැට්නා සිනමන් ටී එක විශේෂ වෙන්නේ. අනේ නිසා මම ඔබට දුරකථන අංක සහ ලිපිනෙන් සඳහන් කරන්න ඔබට පුළුවන් ෆැට්නා මේ නිෂ්පාදන පිළිබඳව තවත් බොහෝ දේවල් දැන කියා ගන්න. මෙන්න මේ දුරකථන අංක වලින් 0714 888 300, ඒ වගේම 0673 36 24 36 තමයි දුරකථන අංක වෙන්නේ. 0714 888 300, 0763 36 24 36 තමයි දුරකථන අංක වෙන්නේ. ලිපිනය සඳහන් කරන්නම් ෆුඩ් ඇන් නේචර් පුද්ගලික සමාගම අංක 63-88 දඹහේන පාර මහරගම කියන තිරේ දිස්වන ලිපිනයනුත් අපිට පුළුවන් ෆැට්නා සිනමන් ටී එක පිළිබඳව තවත් බොහෝ විස්තර දැන කියා ගන්න. ඉන්ද්‍රසිංහ මහත්මයා, දැන් වෙළඳපොලේ
තිබෙනවා. ෆැඩ්නා සිනමන් ටී එක අනුකරණය කරලා තවත් බොහෝ නිෂ්පාදන තිබෙනවා. ඒ නිෂ්පාදන සහ ෆැඩ්නා සිනමන් ටී එක අතර ඔබ දකින වෙනස කොයි වගේද? මොකද තියෙන විශේෂත්වය? ඔව් දැන් මෙහෙමයි. දැන් මේක ෆැඩ්නා සිනමන් ටී ඩයබටි මේ නිෂ්පාදන කීපෙම මේක අපනයන තත්ත්වයේ තියෙන එකක්. දැන් අපි දේශීය නිෂ්පාදනයක් කරනකොට ශ්‍රී ලාංකේය ජනතාව ගැන පමණක් නෙමෙයි හිතන්න ඕනේ. ලෝකවාසී මිනිසුන් ගැනත් අපිට හිතන්න ඕන. ඒක නිසා පළවෙනිම දේ තමයි මේක අපනයන තත්ත්වයේ නිෂ්පාදනයක් වීම. ඊළඟට දැන් නව ශ්‍රී ලාන්තය ඒ වගේ ප්‍රධාන ඇතුළු බටහිර රටවල් කැනඩාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් රාශියකට මේක අපනය කිරීමේ මේ මේකක් තියෙනවා. ඊළඟ තමයි දැන් කිසියම් ආයතනයක් කිසියම් නිෂ්පාදනයක් කරනවාද පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගන්න ඕන. මොකද ඉන්න පාරිභෝගිකයෝ රැක ගැනීම සහ තවත් පාරිභෝගිකයෝ ඒක රාශිය කර ගැනීම තමයි ව්‍යාපාරික සාර්ථකත්වයට මේ හේතු හේතුවක් වෙන්නේ. ඉතින් මේ නිෂ්පාදනය ගැන කතා කරනකොට මේක අංක එකේ එකක් විදිහට අපිට මේ කියන්නට පුළුවන්. ඊළඟ දේ තමයි කිසියම් නිෂ්පාදනයක් විශේෂයෙන්ම ඖෂධීය පැත්තක් ආහාර පැත්තක් වගේ දෙයක් එනකොට කොයි දේ කරත් ප්‍රමිතියක් තියෙන්න ඕන. පිරිසුදුකමක්, තත්ත්වයෙන් උසස්භාවක්, නිමාව හැම එකක්ම හොඳට තියෙන්න ඕන. දැන් මේ අපේ නිෂ්පාදන ෆැඩ්නා නිෂ්පාදනය කරන කර්මාන්ත ආයතන ජාත්‍යන්තර තත්ත්ව සහායක දෙමළ දෙනම් විශේෂයෙන්ම ISO ඒ වගේම HACCP කියන තත්ත්ව සහායක ලබාගත් මේ කර්මාන්ත ආයතනවල තමයි කරන්නේ. ඊළඟ දේ තමයි මේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව GMP සහතිකය මේ ලැබලා තියෙනවා. එතකොට මහජනයා අතරට යාමට අවශ්‍ය කරන ප්‍රධාන සුසුකම් අනිවාර්යයෙන්ම මේ තියෙනවා. ඊළඟ දේ තමයි මේකේ අර අපි කලින් කතා කරපු විදිහට වෛද්‍යුමිකන වගේ ඖෂධීය මහඟු ගුණයක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් එහෙම එකක් තමයි අපේ රජයේ යටතේ තියෙන ආයුර්වේද දෙපාර්තමේන්තුව මේක මේ අනුමත කරපු එකක් තියෙනවා. ඊළඟ දේ තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ නිර්දේශය කරපු පානයක් විදිහටත් මේක මේ තියෙනවා. ඊළඟ කාරණාව දැන් සාමාන්‍යයෙන් අද කාර්ය බහුල මිනිස්සු ජීවිතය වෙන්නේ විශේෂයෙන් කාර්යාලවල ගෙවල් වල හැම තැනකම ඉතාම පහසුවෙන් ලේසියෙන් කටයුතු කරන්නට පුළුවන් වෙනවා. මේක අර ටී බෑග් විදිහට කෝප්පෙට දැම්මා උණුතුර දැම්මා ටික වෙලාවක බොහොම පහසුවෙන් පානය කළ කෙනෙක් හදිසියාවක් සංග්‍රහ කරගන්නටත් මේ පුළුවන්කමක් තියෙනවා. දැන් මම මේකට මේ ආයතනයට සම්බන්ධ වෙන්න කලින් ඉඳලා මම මේ සමාගමේ පාරිභෝගිකයෙක්. මං කොහෙදෝ තැනකට ගියාට පස්සේ මට හම්බුණා. ඊට පස්සේ මම දියවැඩියා රෝගී පෙළල කෙනෙක් බටහිර වෛද්‍ය ක්‍රමය අරගෙන මං දැන් ක්‍රමානුකූලව මගේ රුධිරයේ සීනි ප්‍රමාණය මම පාලනය කරගෙන. ඊළඟ දේ තමයි මෙතන විශේෂයෙන්ම මේ කියන්න ඕන එකක්. දැන් මම රංගන ශිල්පියෙක් වහම මේ හුඟක් වේ සුපිරි නළුවෝ වගේ මේ ජනප්‍රිය කෙනෙක් නොවෙන්නට පුළුවන්. මගේ තියෙනවා මේ තෝරා බේරාගෙන වැඩ කරන එකක්. නාට්‍යයකට ගියත් චරිතයක් ලොක්කතර ගත්තත් කොහරි තැනකට ගියත් කෙනෙක් ආශ්‍රය කරන්න මගේ තියෙන ප්‍රමිතීන් තියෙන සහ ප්‍රතිපත්තීන් තියෙන ඒ අනුව තමයි තියෙන්නේ. ඉතින් මගේ ජීවිතයේ මගේ කලා ජීවිතයට දැන් අවුරුදු 55ක් වෙනවා. මේ අවුරුදු 55 තුළ මේ වෙළඳායතනයක් එක්ක මේ වගේ ලෙංගතුකමක් ඇති කරගත්ත පළවෙනි වතාවට ඊළඟට තව එකක් එක්ක එයිද නැද්ද මම දන්නේ නැහැ. දැනට තියෙන්නේ මේක විතරයි. ඊළඟ කාරණාව තමයි අපි කාර්ය බහුල ජීවිතයක් ගත කරන සමාජයක කිසියම් පාරිභෝගිකයකට කිසියම් අවශ්‍යතාවයක් තියෙනකොට ඒක පහසුවෙන් මිලදී ගන්නට පුළුවන් මේ කමක් තියෙන්න ඕන. ඉතින් කාන්ඩල්ස් ෆාමසි වලත් ඒ වගේම රටපුරා තියෙන ෆාමසි වලත් තියෙනවා කීල්ස් ඒ වගේම ආපිකෝ ලාෆ් කියන සුපර් මාකට් වලදීත් මේ නිෂ්පාදනය මිලදී ගන්නට මේ පුළුවන්. ඉතින් ඔය කියන කරුණු කාරණා පාදක කරගෙන තමයි මගේ මේ සම්බන්ධතාවය ලැග්ගතුකම තියෙන්නේ. මම ඒකම ඔබට නැතතාව දුරකථන අංක සඳහන් කරන්න ෆැඩ්නා සිනමන් ටී එක පිළිබඳවත් වැට මේ නිෂ්පාදන පිළිබඳවත් ඔබට වැඩි යමන් දැනගන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංක වලින් 0714888300 ඒ වගේම 0773 36 24 36 තමයි දුරකථන අංක වෙන්නේ.
බිින්දුවයි හතයි එකයි හතරයි අටසිය අසූ අටයි තුන්සීය බිින්දුවයි හතේව තුනයි තිස්සාය විසි හතරයි තිස්සාය තමයි දුරකත අංක වෙන්නේ. ඒ වගේම ලිපිනය සඳහන් කරන්නම් ෆුඩ් ඇන් නේචර් පුද්ගලික සමාගම අංක 63-88 දඹහේන පාර මහරගම කියන ලිපිනය වල ඔබට පුළුවන්කම තිබෙනවා ෆැට්න නිෂ්පාදන පිළිබඳ වැඩියමක් දැන කියා ගන්න. වෛද්‍යතුමනි ෆැට්න සිනමන් ටී දීවැඩිය රෝගයෙන් පෙළෙනය සඳහා වෙන්නු නිෂ්පාදනයක්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් නිෂ්පාදනයක් ඒ සඳහා තියෙනවද? ඔව් වාලුක බහුතරය දෙනක් අපින් අහපු ප්‍රශ්නයක් තමයි. මොකද අපි මූලික වැඩසටහන්වල දියවැඩියාව සම්බන්ධයෙන් තමයි වැඩිවැඩියෙන් කතා කළේ. ෆැට්නා සිනමන් ටී කියන්නේ දියවැඩියාව රෝගෙන් පෙළෙන අය සඳහා නිර්මාණය වූවක් නොවේ. එය ඕනෑම කෙනෙකුට භාවිතයට ගත හැකි දෙයක්. නමුත් මෙහි තියෙනවා සීනි යම් තරමක් දුරට අඩු කිරීමේ හැකියාවක්. අනික මේකේ මූලික පරමාර්ථය වෙන්නේ සීනි නැතුව තේ බොන්නනේ. ඉතින් තේ එකකදී සීනි අඩුවෙන් පාවිච්චි කරනවා නම් අනවශ්‍ය ලෙස සීනි වැඩිපුර ශරීරයට එකතු වීම නවතිනවා. අනේ සීනි පාලනය කර ගැනීමත් අපි මෙහෙම බලාපොරොත්තු වෙනවා. දියවැඩියාව සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒ සඳහා ෆැට්නාවල වෙනත්ම නිෂ්පාදනයක් තියෙනවා ෆැට්නා ඩයබටික් කියලා. ඒක ගොඩාක්ම මං හිතන්නේ පරීක්ෂණය කරලා තියෙනවා ජවනපුර විශ්වවිද්‍යාලයේ. මේක කොහොමද සීනි වලට බලපාන්නේ කියන එක මේකේ තියෙනවා. ඉතාමත්ම ප්‍රබල සංඝටකයක් කරවිල තමයි මේකේ ප්‍රධාන වඩංගු වෙන්නේ. කරවිල යොදලා හදලා තියෙන්නේ. කරවිල කියන්නේ ටයිප් 1 ටයිප් 2 ටැබ්ලික් දෙකටම ආංශ කරන හොඳ දේශීය ඖෂධයක්. ඉතින් මේක තියෙනවා මේ ඉන්සියුලින් ප්‍රබල ලෙස අඩු කිරීමේ හැකියාවක් ඩයබටී වලට. මං හිතන්නේ ඩයබටී පාවිච්චි කරනවා නම් දවසට දෙපාරක් විතර සමහරක් විට දියවැඩියා මේ රෝගයට ගන්න ඖෂධ පවා නවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. අනික මේ ඩයබටී කියන එක මං කියවන ඉන්සුලින් එක ක්‍රියාත්මක වෙනවා ටයිප් 1 ටයිප් 2 දෙකේම. මොකද දියවැඩියා වර්ගයක් තියෙනවා ඉන්සුලින් මත රඳා පවතින සහ ඉන්සුලින් මත රඳා නොපවතින. දැන් අපි සිනමන් ටී එක ගත්තොත් මේක අපි ටයිප් 2 ඩයබටික් පේෂන්ට්ලට අනුමත කරනවා සහ සියලුම නිරෝගී පුද්ගලයන්ට අනුමත කරනවා. ඩයබටී එක ඕනෑම දියවැඩියා රෝගීන්ට. මේක හැබැයි නිරෝගී පුද්ගලෙක් නම් ගත යුතු කියලා මම හිතන්නේ නැහැ ඩයබටී. නමුත් සීනියමේ අවදානමක් තියෙන පුද්ගලයෙකුට ඩයබටී ගත හැකි. වෛද්‍යමනේ එතකොට මේ නිෂ්පාදන දෙකම ලබා ගන්න මාත්‍රාවක් තිබෙනවා. දිනකට මේ තරම් ප්‍රමාණයක් ලබා ගන්න ඕනේ කියලා. ඔව්. මේක උදේ සහ හවස පාවිච්චි කරනවා නම් ඩයබටී දෙකක් දවසට ඒක ඇති. මම හිතන්නේ සිනමන් ටී නම් මම හිතන්නේ ඕනෑම ප්‍රමාණයක් පාවිච්චි කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේකේ අතුරු ප්‍රතිඵල නැහැ කියලා ඔප්පු කරලා තියෙනවා. ගොඩක් දෙනෙක් බය වෙනවා. මොකද මේකේ තියෙන කුරුඳු සහ ඩයබටී වල තියෙන කරවිල මේවා වකුගඩු සහ අක්මහ ආසාදනයට ලක් වෙයි කියලා. ඒ මොකද කුළුබඩු ගැන විශේෂිත බයක් දක්වනවානේ. නමුත් හොයාගෙන තියෙන කරුණු අනුව මේක මෙඩිකල් රිසර්ච් කරලා තියෙන දෙයක් ඩයබටී නම් කිසි විටකත් අක්මා සහ වකුගඩු වලට බලපාන්නේ නැහැ. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එකම ඕනම කෙනෙක්ට සුදුසු වෙනවද? ඔව් ඕනම කෙනෙක්ට කියන්නේ අවුරුදු 5න් ඉහළ ළමුන්ට සහ කිරි දෙන අවුරුදු 5න් ඉහළ ළමුන්ට සුදුසුයි. ඒ කියන්නේ අවුරුදු 5න් පහළ කොහොමත් ඒ බොන්නෙත් නැහනේ. නොගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. කිරි දෙන මව්වරුන් සහ ගර්භණී මාතාවන් අර සියලුම පුද්ගලයන්ට මේක පාවිච්චියට ගන්න පුළුවන්. එදසිංහ මහත්මයා අපි අවසාන වශයෙන් මම දැනගන්න කැමති ඔබ ෆැට්නා සිනමන් ටී එක එකතු වෙලා ඉන්න කෙනෙක් විදිහට අවසාන වශයෙන් අපි බලාගෙන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ෆැට්නා සිනමන් ටී එක පිළිබඳ පණිවිඩයක් ලබා දෙමු. අද අපි ජීවත් වෙන්නේ විද්‍යාත්මක තාක්ෂණික ශිෂ්ටාචාරයක. මේ ශිෂ්ටාචාරය තුළ තාක්ෂණය විද්‍යාව බොහොම ඉස්සරහට අවිලා තියෙනවා. මිනිස්සු හරි කාර්ය බහුලයි. ලෝකේ හිතා ඉක්මනින් ගමන් කරනවා. බොහෝ දුරට මිනිස්සු මුදල් පස්සේ හඹ යන ස්වභාවයක් තියෙනවා. මේකේදී මිනිස්සු විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන එකක් තමයි තමාගේ සෞඛ්‍ය පිළිබඳ. දැන් ආරෝග්‍ය පරමා ලාභ කියලා නේද? ලාභය කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ප්‍රොෆිට් කියන එක නෙමෙයි, සල්ලි වලට නෙමෙයි කියන්නේ. ඉතින් ඒක නිසා කනබන දේවල් පිළිබඳව තමාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්. ශරීර සෞඛ්‍ය කියලා කියවපුවාම ශරීරයේ සෞඛ්‍ය විතරක් නෙමෙයි මානසික සෞඛ්‍යත් හොඳට තියෙන්න ඕන. ඉතින් අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා ඉන්න ජනගහනයෙන් 3න් එකක් මානසික රෝගීන් කියලා. ඉතින් මොකද එහෙම වෙන්නේ පරිසරයත් ඒ වගේම කනබන දේත් එකක් වෙනවා. ඉතින් අපි විශේෂයෙන් පණිවිඩයක් කියන්නේ වැඩිහිටියෙක් හැටියට ජ්‍යෙෂ්ඨ පුරුෂයෙක් හැටියට මට කියන්න තියෙන විශේෂම කුඩා කාලයේ සිට තමාගේ ළමයි දක්වාම දැන් සමහර දන්නේ නැති කාරණාවල් තියෙනවා. දැන් බබල් ගම් වගේ එකක්, ච්‍යුයින්ගම් වගේ එකක් ළමයින්ට හරි ආසාවෙන් අරගෙන දෙනවා.
අවුරුදු 30ක් 40ක් වයසෙනකොට අනිවාර්යයෙන්ම මේ පිළිකාව එනවා කියන එක දැන් කීලි ඉවරයි. අනිත් එක ඉස්සර මිනිස්සු ලිදෙන් වතුර ඇදගෙන නැවා, ඇවිද්දා, කුඹුරු කෙටුවා, මිරිස් ගලේ වැඩ කළා. අද තියෙන මේවකත් එක්ක ඒවා කරන්න බෑ. ෂවර් එකේ හිටගෙන නානවා, තුනටිය වුණත් මේ නැවෙන්නේ කරන්නේ මොනවාක්වත් නෑ. නිකන් ආටිෆිෂල් ඔක්කොම හැම දෙයක්ම වෙලා තියෙනවා. ඉතින් මෙහෙම වෙනකොට අපේ දේශීය අපේ පරිසරයත් එක්ක අනුගත වෙච්ච ආහාර පාන අනුභව කිරීම පුරක් මේ අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අද තියෙන එකක් පිළිකාරෝගේ තියෙනවා, දියවැඩියාව තියෙනවා, මකුගඩු තියෙනවා. ඉතින් පණිවිඩය මොකද්ද? සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන, නැත්නම් අර පරමධනය කියන සතුට ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඔව්. අනේ නිසාම ඔබට ෆැට්න මේ නිෂ්පාදන පිළිබඳව අපි දැනුවත් කරේ තන්නේ ඒ නිසාමයි. ෆැට්න කතාබහට අපිත් එක්ක එකතු වුණේ ප්‍රවීණ රංගන ශිල්පී කලාශූරී සරිචන්ද්‍ර එදිසිංහ මහත්මයාත්, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නයෝමි දිසානායක වෛද්‍යතුමියත්. ඔබ දෙපළටම බෙහෙවින් ස්තුතන්ත වෙන අපිත් එක්ක එකතුනාට. අයිබෝ. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු නැවත වතාවක් සුබර පතා තමයි මුණ ගැහෙමු.